ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ ටී ටයිම් එකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ස්නැක් රෙසිපි එකක්. අපිට මේ ස්නැක් එක අමුද්‍රව්‍ය තුනෙන් වගේම විනාඩි 5න් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ස්නැක් එක හදන්නේ අලවලින් නිසා මම මෙන්න මේ වගේ පොතු අයින් කරලා අලගිරි දෙකක් අරගෙන තියෙනවා. ඉතින් මේ අලගිරි දෙක ඔයාලට පුළුවන් තරම් හීනියට මෙන්න මේ විදියට පෙති කපා ගන්න. පොතු ටික අයින් කරාට පස්සේ මේ අලගිරි දෙකේ බර ග්‍රෑම් 400කට කිට්ටු වෙන ප්‍රමාණයක් තිබුණා. ඉතින් මම ඒ ප්‍රමාණය තමයි මම ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකේ ලියලා තියෙන්නේ. ඉතින් මම මේ විදියට අල ටික පෙති කපා ගත්තට පස්සේ මේ වගේ ඇල් වතුර එකක දාලා මේ අල පෙති ටික මම හොඳට සෝදා ගන්නවා. ඊට පස්සේ මම මේ සෝදාගත්තු අල ටික පැත්තකින් තියලා මෙන්න මේ වගේ ලොකු පෝල් එකක් අරගෙන ඒකට මම මෙන්න මේ වගේ පිටි ග්‍රෑම් 100ක් දා ගන්නවා. ඊට පස්සේ වාලා මේකට වතුර මිලිලීටර 150ක් දාලා මේ පිටිවල කැට නැති වෙන විදිහට හොඳට මෙන්න මේ වගේ කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට බිත්තර දෙකකුත් දාලා මම ආයෙත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ලුණු තේ හැඳි භාගයකුයි මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි දාගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් විතරයි මිරිස් කුඩු මේ වෙලාවේදී දාගන්න පුළුවන්. ඔයාලා අකමැති නම් මිරිස් නොදා ඉන්නත් පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපි අර කලින් කපාගත්තු අලපෙති ටික වතුර ටික අයින් කරලා මෙන්න මේ විදිහට හිමීට මේ පාන් පිටි මික්ස් එකට දාගන්න. ඊට පස්සේ මේ අල ටිකයි පාන් පිටි මික්ස් එකයි මෙන්න මේ විදිහට හොඳට අපි කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අපි එක පෙත්ත පෙත්ත අරගෙන මේක අපි ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට එක පෙත්තක් අරගෙන අපි ගැඹුරු තෙලේ මේක බැද ගන්න ඕනේ. ඉතින් අපි අල ටික කපන්න ගන්නකොටම තෙල් එකක් රත් වෙන ලිපේ තිබ්බනම් අපි අල ටික කපාගෙන පිටි මික්ස් එකත් හදාගෙන ඉවර වෙනකොටම තෙල් එකත් ගානට රත් වෙලා තියෙනවා. ඉතින් ඔයාල මතක ඇතුව ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන මේ ටික බැදගන්න. නැත්තම් තෙල් ටික කර වුණොත් එහෙම මේ අලපෙති ටිකත් කර වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ දුඹුරු පාටට වගේ එනකොට මේ අලපෙති ටික මෙන්න මේ විදියට එළියට ගන්න. ඉතින් අපි හරිම ඉක්මනින් මේ ස්නැක් එක හදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට හදලා gedara ayat එක රස බලන්න. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.